අද මං හිතුවා අලුත් විදිහේ වීඩියෝ ක්ලිප් එකක් කරන්න ඕනේ කියලා මගේත් එක්ක එකතු වෙලා ඉන්න රසික රසිකාවියන්ට විශේෂයෙන්ම ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තියෙනවා මම මැච් එකට යන්න කලින් කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් මේ තමයි මම තරගයට යන්න කලින් පාවිච්චි කරන හැට් බොක්ස් එක. මේක හැට් බොක්ස් එක. ඉතින් අපි මෙහෙම තමයි මේක අරින්නේ. මේක ඇරියන් පස්සේ මගේ හැට් එක තියෙනවා. ඉතින් ඉස්සල්ලාම කියන්න ඕන අපි දැන් සෙල්ලම් කරන නිසා මේ පන්දුව ග්‍රවුන්ඩ් එකෙන් එළියට ගියොත් අපි ගාව වෙට් ටිෂුස් තියෙනවා. ඉතින් අපි මේ වෙට් ටිෂුස් තමයි පාවිච්චි කරන්නේ. මොකද පන්දුව තියෙන පන්දුව හරි ආකාරව ආයිත් නැවත තත්ත්වයට ළඟා කරගන්න. මොකද සමහරට ග්‍රවුන්ඩ් එකේ ඉන්න ග්‍රවුන්ඩ් බෝයිස්ලා නැත්නම් ඒ වැඩ කරන කට්ටිය පන්දු ඇල්ලුවොත් අපි මේ වෙට් ටිෂු එකකින් පන්දුව පිරිමැදලා තමයි ආයිත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලබා දෙන්නේ. මේක ඕගොල්ලෝ කවුරුත් දන්නේ නැතුව ඇති. මේකට කියන්නේ ගේජ් එක කියලා. මේකේ තමයි බෝලේ අපි කියවූ ක්‍රිකට් බෝලය ඒ කියන්නේ හරියාකාරව නැත්තම් නියමිත විදිහට නැත්තම් අපි මේකේ තුලින් යවල තමයි බෝලේ හරියද නැද්ද කියලා බලන්නේ. කියලා අවුට් ඔෆ් ෂේප් වෙනවද නැද්ද කියලා බලන්නේ මේකේ. ඊට පස්සේ ඕගොල්ලන්ට මම පොඩි දෙයක් කියනවා. මේක තමයි මගේ පොත. මේක තමයි ඔක්කොම සටහන් තියෙන්නේ. මම මේකේ ඔක්කොම ලියනවා. ඕගොල්ලෝ බැලුවොත් මේකේ මේ අන්තිමට මම අම්පයර් කරපු ටෙස්ට් මැච් එක 69 මිනිට් ටෙස්ට් මැච් එක. ඉතින් මේකේ ඔක්කොම ලියලා තියෙනවා. මේකේ තමයි මම හැමදේම සටහන් කරගන්නේ. ඊට අමතරව තියෙනවා මගේ පොඩි දෙයක්. මම මේක මේ වලල්ලක් දානවා වොච් ද බෝල් කියලා. මගේ අතේ දාගන්නේ මැච් එක කලින්. ඒකනේ හැම පන්දුවක්ම කලින් මම මේක කියවනවා. මොකද ඒක මගේ රුටීන් එකක් වගේ. ඉතින් ඒක දැක්කහම ඒ කියන්නේ මට අලුතෙන් හැම බෝලයක්ටම අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබෙනවා මේක බැලුව දැක්කහම. ඒ වගේම මම ගවතව පොඩි එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තමයි අපි කියමු කතුරක් ඕනේ නම් කතුර තියෙනවා. අපි කියමු කපන්න මොන හරි දෙයක් තියෙනවා නම් ඒක තියෙනවා. ක්‍රීඩකයෙක්ගේ නේල් එකක් එහෙම ගලවිලා තියෙනවා නම් ඒ ගැලවිච්ච ඔක්කොම හදන්න මං ගාව මේක හොඳ වටිනා ටූල් එකක්. මේකත් මම අරගෙන යනවා මැද්දට. ඒ වගේම මම එක තමයි බෝල් කවුන්ටර් එක. මේක තමයි මම කවුන්ට් කරන්නේ. ඒ කියන්නේ බෝල ඕවර් 100ක් එක දිගට කවුන්ට් කරන්න පුළුවන්. ඉතින් මේකෙන් තමයි මං බෝල ගණින්නේ. අවසාන වශයෙන් මම බුද්ධාගමේ කෙනෙක් හැටියට මම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් මැද්දට අරන් යනවා. ඒක මගේ ළඟ මන් තියා ගන්නවා. ඉතින් ওই දේවල් තමයි මම ග්‍රවුන්ඩ් එකට යනකොට අරන් යන්නේ. මේ තියෙන මම මැද්දට අරන් යන හැට් එක. ඉතින් මේක තමයි ගොඩක් දෙනෙකුට ආස වෙලා තිබ්බා අහන්න ඕනේ කියලා තිබ්බා. මගෙන් අහා හිටියා මම මොකද්ද කරන්නේ තරගයට යන්න කලින් කොහොමද ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් මං හිතුවාද මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් ඕගලන්ට කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම හැමෝම පරිස්සමෙන් ඉන්න තරගයේ නරබලා සතුටක් විඳින්න. විශේෂයෙන් මේ කාලේ ඇත්තටම පරිස්සමෙන් ඉන්න සියලු දෙනාටම හොඳ තරගයක් අද නරඹන්න අවස්ථාව ලැබෙයි කියලා මම සිතනවා. සුබ දවසක්. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ Expedia SL YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like කරලා share කරන්න.